අයිබෝවන් සුබ දවසක් සියලු දෙනාට ඉසිවරේ YouTube නාලිකාවට සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. එහෙමනම් අදත් ඔබට අගනා වැඩසටහනක් ගෙනල්ලා තියෙනවා. ඔබටද කියලා දෙන්න යන්නේ කුට්ටි තවාන හෙවත් නොරිඩෝකෝ තවාන පිළිබඳව. ඒ වගේම තමයි අඩු වියදමකින් මිනි ප්‍රොපගේටරයක් සකස් කරගන්නේ අතු මුල්ලද්ද වන ප්‍රොපගේටරයක් සකස් කරගන්නේ කොහොමද කියන එක පිළිබඳව. महापरिमाणे वगाकटयुतकर्णकोट अट अतु बीज फलकन सिद्धवेन इति मिरीस् तक्काली बट वंबट आदि अभी तवानक तवा फलटिक गलवल हिटवनकोट एक वर्धने बालवेन इतिम तम अभी पोलिथीन युदागन बंधुन सकट पस्पूर्वल बीज दालिवरेला शेस्त्रेटिनियन दियो अब टेकाई बंधुन वलटे आना पोलिथीन वलटे आना वियदम विनम वियदम क्या इलाट पोलिथीन खपला पुच्छा खपन्न इलांगट नैवत पुरवाण यान खाले बलू हम लोक खाले आख्यान एवगेम विशाल क्रमेन ऐ थिंक अभी मे क्रमे मे कुटी तवान क्रमे अभीट दहस्गान नक् इतापहासु हदागा पुलवांग कुड़ा शेस्त्री अक्ल विशाल प्रमाण अक्ल सकस्कर पुलवांग ඉතින් ගොඩක් වාසි සහගතයි මේ ක්‍රමයේදී අපිට මේකෙදී අතු වර්ග පැල කරන්න පුළුවන් ඊළඟට මිරිස් තක්කාලි බම්බටු ආදී කුඩා බීජ වර්ග පැල කරන්න පුළුවන් ඒ වගේම තමයි කැකිරි පිපිඤ්ඤා වට්ටක් ආදී ලොකු බීජ වර්ග ඒ වගේම කරිවිල පතෝල වැටකොළු ආදී බීජ වර්ග මේකේ තවං කරගන්න පුළුවන් ඒක එතකොට අපිට මේකේ තවං කරගත්තාම අර බඳුනක පැකට් එකක හදාගත්තා වගේම කැලේට සිදු වෙන හානි අවම කරගෙන ශේස්ත්‍රයේ හිටුවා ගන්න පුළුවන් अभी बलो मे क्रमीकरणी अवश्य पशुई वतुरा कॉम्पोस्ट मेके अट कॉम्पोस्ट पास दिखकट मतुपीट पास दिखकट कॉम्पोस्ट इकमन अभी अरगण मिश्रकरण मिश्रकर मेकट इलाट योदागण्वा बेटडी जले यम प्रमाण दिएगर बाल अरगण दम पाटवेन दिएगरला मेके अभी मे पद्मादे अना मे विधिट अभी अनागन्व अनलाइरलेटअप गडोल कपन सकस्कर मेटिगान मेटिटिग अनागन्व अनागन अभी लंगटकराने इटिकोले अरग बिम समतलाकरला अरगन एक इटिकोलेलला ए इटिकोले उड अभी मे विधिट मेटिटिक मे गु मेटिटिक तुणिकरगन्व वेला आयें कराने का वेला आती है ना उड़े उड़े मैं उतना पहाड़ कर लूँ मैं मूल लगी तरह कोई नहीं मेटिटिक तुणी करेला अभी मेक सामान्य अंकल देखा उसे तमाइ गाने दे मम मे अद हिटवन हदाने तुम करी अत मेके तवंकर हदाने इतकोट मम मेकट अंकल देखा देखा उसेट मेटी तुणी करता इलांगट मेक रीप्याक आधारे वटे अतरस्वन विधि सहस्कर इलांगट उड हट अति तदकरला తలల మొదట తదకరగత్త తలకర తదకరగని వేరేలా మే విధియట අපිට లీయక్ హరి రీత్యక్ హరి మొకక్ హరి యోదాగన අපිට මේක මේ විදියට කැටతిక కపా ගන්න පුළුවන් මේ කැටේක අඟල් 2.5යි 2.5 වගේ ප්‍රමාණයකට තමයි මම මේ කැට සකස් කරගත්තේ ඊළඟට අපිට දැන් අපිට පුළුවන් මේක අපිට සුපුරුදු कौमारिका जेल युदागन कौमारिका जेल मे तुम्बाते गाल अभी मेक मे विधि अभी मे पाती हिटोगणिया फुलवा
සකස් කරගන්න හදන්නේ. ඒ කියන්නේ දැන් අපි එකක් තමයි දැන් මෙහෙම කුට්ටි තවන හදාගත්තාම වර්ෂා ජලයට අසු වෙන තියන්න එක වඩා සුදුසු නැහැ. මොකද සමහර වෙලාවට තද වර්ෂාවත් එක්කලා මේ කැට දිය වෙලා යන්න පුළුවන්. අපි කපපු මේ කෘස්තූර කැට අතරේ තියෙන කෘස්තූර වලට කෘස්තූර නැවත එකතු වෙන්න පුළුවන්. ඒ නිසා අපි කරන්නේ මේක ආවරණය කරන්න ඕනේ. බීජ තවම් කරනව නම් අපි නිකන් උඩින් වැසි ජලයේ වැටෙන්නේ නැති වෙන ආවරණයක් දැම්මහම ප්‍රමාණවත් වෙනවා වර්ෂා කාලයේදී. නැත්තම් අපිට මේක සාමාන්‍ය කියන්නේ අපිට මේ බීජ තවම් කරනව නම් මේකට සාමාන්‍ය පරිදි ජලය යොදාගෙන කරගෙන යන්න පුළුවන්. ඊළඟට අපිට මේ වගේ අතුපැල කරගන්නකොට අපි ප්‍රොපගේට් කරනවා නම් නිකන් තිබ්බත් උඹ අතුපැල වෙනවා. ප්‍රොපගේටරයක් ප්‍රොපගේට් කරනවා නම් ප්‍රොපගේටරයක් ඇතුළට දානවා නම් අපිට පහසු වෙනවා මේ අතු පැල කරගන්න වැඩි ප්‍රමාණයක් පැල වෙනවා. එතකොට මේකට සිදු වෙන හානිය ආවම කරගන්න. ඒ නිසා අපි මේ වගේ අතු පැල කරනකොට තෝරගන්නේ සූර්යාලෝකයේ අඩුවෙන් වැටෙන ස්ථානයක් තමයි තෝරගන්නේ. ඒ කියන්නේ තද හිරු එළිය වැටෙන්නේ නැති තැනකදී. තද හිරු එළිය වැටෙන තැනක් නම් අපි මේ ප්‍රොපගේටරේ සකස් කරගත්තට පස්සේ ඊළඟට අපි මේක උඩින් ආවරණය කරන්න ඕනේ. පොල්ලත්තක් දෙකක් දාලා තද හිරු එළිය මේ පොලිතින් එකට වැටෙන්නේ නැති වෙන්න අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. අපි එහෙමනම් ප්‍රොපගේටර් සකස් කරගමු. අපි මම අද යොදාගත්තේ මේ පිල් කෝටු. මේක කපාගත්ත දෙපැත්ත උල් කරගත්ත. උල් කරගෙන මේ විදිහට තමයි මේක සකස් කරගන්නේ. මේක දෙපැත්තෙන් ගහලා මේ විදිහට ගහලා දෙපැත්තෙන් නමලා මේ විදිහට නමා ගන්නවා. ඊළඟට අපි විනිවිද පෙනෙන පොලිතින් එකක් අරගෙන මේකෙන් අපි මේක ආවරණය කරගන්නවා. ඊට පස්සේ අපි කරන්න ඕනේ දැන් මේ පොලිතින් එක දාගත්තනේ. ඊට පස්සේ මේක සීල් කරන්න ඕනේ. ඒකට වටේ හොඳට ධාරි ඇදලි වල අරගෙන කියලා මේ විදිහට වටේ පස්සා ගන්නවා. වටේට ධාරි ඇදලා හොඳට හිර වෙන විදිහට පස්සා ගන්නවා නේ. අපි මෙතනදී මේ ඉතිරෙද්දක් යටට යොදාගන්නේ මේ කුට්ටි. අපි කපන මේ කුට්ටිය පස් කුට්ටිය පොළොවට ඇලෙන එක වළක්වන්න. ඒ සඳහා තමයි මම ඉතිරෙද්දක් යොදාගත්තේ. අද නැත්නම් අපිට පුළුවන් මේ පොළොව මට්ටම් කරලා ඒ උඩට සියුම් වෙලි හෝ දහය සියුම් ස්තරයක් යොදල ඉවර වෙලා මේ මැටි ස්තරේ මැටි ටික අතුර ගන්න පුළුවන්. ඊළඟට අපිට මේ මැටි ටික අතුරගෙන ඊළඟට කුට්ටි කපලා ඒ කුට්ටි අතරට ආපහු නැවත සියුම් වෙලි දානවා නම් මේ කුට්ටි එකතු වෙන එක වළක්වන්න පුළුවන්. ඉතින් අපිට බීජ හිටවලා මේ දැන් අපි මෙතනදී අපි ප්‍රොපගේටරි පාවිච්චි කරපු නිසා වෙස් ජලය වැටෙන්නේ නැහැ. දින 21 ගිහින් පස්සේ දින 30ක් වෙනකොට උඩරිම අපි මේ පැල ටික මෙතන ඉවත් කරගන්නවා. ඒ නිසා නැවත ජලය යොදන්න අවශ්‍ය වෙන්නේ වතාවක් හෝ දෙවතාවක්. ඒත් එක්ක අපිට මෙතනදී කැට තෙමිල ඉවර වෙලා කැට එකිනෙක ඇලෙන එක සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි මෙතනදී කැට අතරේ කෘස්තූරවලට වැඩි යෙදුවේ නැහැ. ඉතින් අපි මහා පරිමාණෙන් කරනවා නම් වගාවකදී ඒ කුට්ටි ඇලීම වළක්වන්න අපිට පුළුවන් වැඩි යොදා ගන්න. ඒ වගේම තමයි පළ දහස් ගාණක් හදනකොට මේ විදිහට ඉදිරි යොදන්න බැරි නම් අපිට පුළුවන් මේ සඳහා
යටට වැලි හෝ 10යි ස්තරයක් යොදලා ඒ උඩ මේ කුට්ටි තවාන හෙවත් නොරිඩෝකෝ තවාන සකස් කරගන්න පුළුවන්. ඉතින් තුඹ කරවිල අපිට කල කරගන්නකොට මේ ක්‍රමේදී කල කරගන්නකොට සාමාන්‍ය අත්තක මුල් අදින දින 21ක් යනවා කියනවා. නමුත් දින 14 පණිනකොට අපි දැන් කොහොම හරි කන් ජෙල් එකනි ගියයි. දින 14 පණිනකොට මුල් ඇදලා දලු දානවා අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ දින 21කදී අපිට මේ ප්‍රොපගේටරේ අයින් කරලා මේ ඉතින් දයින් කරලා ඉවර වෙලා අපිට පුළුවන් පැල ටික ශේස්ත්‍රේ හිටවන්න. අපි තුඹ කරවිල තු හිටවලා මේ නොරිඩෝකෝ තවානේ හිටවලා දින 18ක් වුණා. දින 14ක් 14 පහ වෙනකොට මුල් ඇදෙනවා. අපි කොමාරිකා පාවිච්චි කරොත් දින 14ක් ඇදෙනකොට මුල් ඇදෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි දින මට මේකේ මම කරේ නැහැ. නමුත් ඔබට මතක් කරන්න ඕනේ දින 7ක් වගේ යනකොට අපි මේක විවෘත කරලා යොදන්න ඕනේ. අපි පොන්ඩිස් බියරය ලාදම් පාට වෙන්න බෝතලයකට හදලා ඒක උඩින් ස්ප්‍රේ කරනවා නම් මේකේ දිලීර ඇතිවීම වළක්වා ගන්න පුළුවන්. ඒකත් ඔබට මතක් කරන ගම අපි එහෙනම් මේක ඇරලා බලමු මේකේ තත්ත්වය කොහොමද කියලා. මේ වෙනකම් වෙනම් කැටයක් වෙන් කරලා බලමු. මේ තියෙන්නේ දුඹ කරවිල පැලේ නොරිඩෝකෝ තවානේ කුට්ටි තවානේ පැල වෙච්ච දුඹ කරවිල පැලේ අදට දින 18යි. මේ තියෙන මුල් ඇදලා ඔබට පේන හොඳට මුල් ඇදලා තියෙන අපිට දවස් 3ක් විතර තව තියෙන ඇරලා මුල් ඇදලා තියෙන නිසා දවස් 3 තුනකින් විතර අපිට මේක ශේෂ්ත්‍රි හිටවන්න පුළුවන්. අපිට ඒ විදිහට පිහිතලයක් යොදාගෙන මේ කැට ගලවලා අයින් කරගන්න පුළුවන්. මෙතනිනුත් අයින් කරලා පෙන්නන්න. අපිට මැද්දෑවෙන් ගන්නකොට ටිකක් කරදරයි. ඉතින් අපිට මේ මේ විදිහට කැට ටික ඔන්න ඔය විදිහට අපිට වෙන් කරගන්න පුළුවන්. මේ තියෙන. ඒකෙත් මුල් ඇදලා තියෙන. ඔබට බලා ගන්න පුළුවන්. මේ විදිහට පුළුවන්. ඉතින් මේ තියෙන්නේ දැන් මම කිව්වා අපි දින 7 වගේ පහු වෙනකොට දිලීර නාසකයක් කොන්ඩිස් දියරේ යොදනවා නම් හොඳයි කියලා. එතකොට අපිට දිලීර ඇති වෙන එක වළක්වන්න පුළුවන්. ඉතින් එතකොට ඒ නිසා මම දැන් ඒක ඒ පිළියම නොකරපු නිසා මෙතන තියෙනවා දැන් මේ අතුවල දිලීරයක් හටගෙන තියෙනවා. ඒක මම මේ වගේ දේවල් ඇති වෙන එක වළක්වා ගන්න පුළුවන්. මේ මෙතන මේ අත්ත මෙරිලා ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ මේ ඒ හේතුව තමයි මේකට බලපාලා තියෙන්නේ. නොරිඩෝකෝ තවාන්ට කුටි තවාන්ට දැම්මා කැකිරි බීජ. මේ තියෙන්නේ කැකිරි බීජ පැල වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඊළඟට අපි කොච්චි බීජ දැම්මා. මේ තියෙන්නේ කොච්චි බීජ. මේ තියෙන්නේ අපිට තව තවස් කීපින් ඕන නම් මෙහෙම උනත් හිටවන්න පුළුවන්. නැත්නම් තව සති දෙකක් විතර මෙහෙම තියෙන්න ඇරලා අපිට පුළුවන් මේ ටික හිටවන්න ඕනේ නම් ගිනිහිලා ශේස්ත්‍රේ හිටව ගන්න පුළුවන්. ඉතින් මූල පද්ධතියට හානියක් නොවෙන්න අපිට මේවා ගිනිහිලා ශේස්ත්‍රේ හිටව ගන්න පුළුවන්. ඉතින් අපි මේ වගේ අවිත් දැන් අපි මේ උඩින් මිනි ප්‍රොපගේටරයක් හදපු හින්දා ඉතිරි දෙයක් දාපු හින්දා අපිට වතුර එක අවස්ථාවකදීවත් දාන්න උනේ නැහැ. ඒකෙත් වාසියක් තියෙනවා. නැත්නම් අපිට මිනි ප්‍රොපගේටරයක් හදන්නේ නැතුව නිකම් පොලිතින් එකක් දාන්න නැතුව නිකම්ම දාලත් අපිට පුළුවන් මේක පැල කරගන්න. ඒකත් සිතේ තබා ගන්න. එහෙමනම් අද කියලා දුන්නේ කුට්ටි තවාන නොරිඩෝකෝ තවාන පිළිබඳව. ඉතින් අපිට ජල සම්පාදනය අඩු කරගෙන වැඩි වතුර යොදන්නේ නැතිව මූල පද්ධතියට හානියක් නොවෙන්න මේ කුට්ටි තවානක බීජ හෝ අතු වර්ග පැල කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට පොලිතීන් සහ පොලිතීන් කවර ඇලවීම ඒවා පිරවීමට යන කාලය සහ ධනය ශ්‍රමය කියන මේ හැම එකක්ම අඩු කරගන්න පුළුවන් කුට්ටි තවානකදී මේ කටයුතු කරගෙන යනවා. ඔබ ඉස්සරහ YouTube නාලිකාවට මේ වෙනකන් subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. bell icon එක click කරලා තිබ්බොත් අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔබට ඔක්කොටම කලින් අපේ වීඩියෝ එක බලන්න පුළුවන් notification එක හරහා. එහෙමනම් නැවතත් මෙවැනිම වූ අගනා වැඩසටහනකින් හමුවෙමු. ආයුබෝවන්.